උගතමනා ශිල්පය ඔන්ලයින් වලින් inanapiyasa.lk. අයිබෝන් සුබ දවසක් වේවා. ආදරණීය දුවේ පුතේ. අපි මේ සූදානම් වෙන්නේ 11 ශ්‍රේණිය ජවය හා විද්‍යුත් උපකරණ පිළිබඳව කතා කරන්නට. මෙතනදී ඇත්තටම පුතේ අපිට විද්‍යුත් උපකරණ ගැන කියවහම විද්‍යුත් උපකරණ වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න වෙන්නේ විදුලි ධාරාවක් සපයමින්. ඒ සපයන විදුලි ධාරාව අපි ලබා දෙන උපකරණෙන් අපිට ආපහු ලබා දෙන්නේ සමහර ලාවට ආලෝකයේ විදියට, සමහර ලාවට තාපයේ විදියට, ඒ වගේ වෙනස් ශක්තියින් වලට පරිවර්තනය වෙනවා. එමනම් දුවේ පුතේ මේ ශක්තිය ලබා දෙන්න අපි විවිධ උපක්‍රම පාවිච්චි කරන්නට වෙනවා. ඒ වගේමයි පුතේ මේ උපකරණ වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න නම් අපිට ඒ උපකරණයට ශක්තිය ලබා දෙන්න තන විද්‍යුත් පරිපථයක් තියෙනවා. ඕක නිවෙස් තුළ සකස් වෙනවා ගෘහ විද්‍යුත් පරිපථයේ විදිහට. ගෘහ විද්‍යුත් පරිපථයක් තුළ අත්‍යවශ්‍ය උපාංග රැසක් තියෙනවා. ඒක එක උපාංග වල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔයාලා මේ පාඩම තුලින් ඉගෙන ගන්නවා. මේ පාඩමේදී ඔයාලා ලබා ගන්න දැනුම තුලින් ඔයාලට පුළුවන් වෙනවා ඒ උපකරණ වල ක්‍රියාකාරීත්වයයි අපිට පුළුවන් දෝ පුතේ විදුලි උපකරණවල ජවය ගණනය කරන්න ක්ෂමතාවය කියලාත් අපි හඳුන්වනවා. ඒ ගණනය කරන්නට අපිට විභවය සහ ඒ උපකරණය තුලින් ගමන් කරන ධාරාව වැදගත් වෙනවා. ඒ වගේමයි ක්ෂමතාවය දන්නවා නම් ඊළඟට අපිට කොයිතරම් කාලයක් උපකරණය පාවිච්චි කරාද කියලා දැනගෙන ඔන්නම් අපිට පුළුවන් එතනින් ඒ උපකරණේ ශක්ති ප්‍රමාණය කොච්චරයිද කියලා කියන්න. මේ පිළිබඳව යාල මේ පාඩම තුලින් දිගින් දිගට අධ්‍යයනය කරනවා. සරල ගැටලු තියෙන පුතේ මේක හරි පහසුයි. මේ පාඩම අපිට පුළුවන් මේකෙන් හරි පහසෙන් ලකුණු උපයා ගන්නට. ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා මේ පාඩම තුලින් ගෘහ විද්‍යුත් පරිපථය. ගෘහ විද්‍යුත් පරිපථය කියන්නේ විදුලි බල පද්ධතියෙන් අපි විදුලිය ලබා ගන්නකොට ඒකට අන්තර්ගත වෙන්න ඕනේ උපාංග ගොඩක් තියෙනවා. ඒ උපාංග සියල්ල එකතුෙන් කිසියම් රටාවකට කිසියම් පිළිවෙලකට ශක්ති ගලා යාම සඳහා තමයි මේ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ පද්ධතිය මගින් ගෘහ විද්‍යුත් පරිපථයට ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේමයි ඒ භාවිතා කරන පුද්ගලයන්ට ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම තමයි උපකරණ වලටත් ආරක්ෂාව තියෙනවා. සමහර අවස්ථාවලදී ගෘහ විද්‍යුත් පරිපථය හරහා උපකරණ වලට හෝ පුද්ගලයන්ට හානි වෙන්න පුළුවන්. ඒ හානි වළක්වන්නත් විශේෂ වූ උපාංග කීපයක් ගෘහ විද්‍යුත් පරිපථය තුළ අන්තර්ගත වෙනවා. ඒවා පිළිබඳව ඒවා නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව විසන්ධි වුණ වෙලාවකදී සන්ධි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ පාඩමේදී අපි ඉගෙන ගන්න පුළුවන්. ඉන්ටරැක්ටිව් ක්‍රමයට පාඩම් ඉගෙන ගන්න ඊනර පියසට දැන්ම ලොග් වන්න. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. උගතමනා ශිල්පය ඔන්ලයින් වලින් inanapiyasa.lk.